ඔන්න අද ගොඩක් වටින වීඩියෝ එකක් කරන් තමයි ආවේ. ඉතින් මේ අද වීඩියෝ එකෙන් කියවෙන්නේ මේ බූට් එකක් ගැන. බූට් එකක් කිව්වට මේ සපත්තුවක් නෙමෙයි. සපත්තු බූට් කන්නේ බල්ලෝ කියලා හැමෝම දන්නානේ. ඒත් ඉතින් අද කාලේ බූට් කනවා කියන්නේ බල්ලෝ පූසු කරන වැඩක් නෙමෙයි. අද කාලේ බූට් කනවා කියලා කියන්නේ යාළු වෙලා හිටපු ආදරවන්තයා හරි ආදරවන්තියා හරි තම සහකාරයව නැත්තම් තමන්ගේ සහකාරියව ඔහුගේ හෝ ඇයගේ කැමැත්තකින් තොරව මේ ඔවුන් අතර පවත්වාගෙන යන සම්බන්ධකම නවත්වන එක. ඒක ඉතින් පීඩිතයාගේ පැත්තෙන් බැලුවම අපි කියන්නේ බූට් එකක් කෑවා කියලා. ඉතින් මේ කතා කරන්න යන්නේ බූට් එකක් කෑවා කියන එකේ නැත්තම් බූට් එකක් කෑවම ඒකේ තියෙන දුක නැති කරගන්න පුළුවන් දේවල් පහක් පිළිබඳවයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපි නැත්තම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell සලකුණ click කරන්න. එතකොට වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. හරි, අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කලින් කිව්ව විදිහට බූට් එකක් කෑවහම මේ බූට් එකේ දුක නැති කරගන්න කරන්න පුළුවන් ලේසි ක්‍රම පහක් ගැන තමයි කතා කරන්නේ. පළවෙනි ක්‍රමය ගීතවලට සමන් දීම. බූට් කාපු එකෙක් හරි එකියක් හරි නම් අනිවාර්යයෙන්ම අහන්නේ බූට් සින්දු නැත්නම් විරහ ගීත. අපි නම් කියන්නේ හැම සින්දු අහන්න එපා කියලා. ප්‍රධාන හේතුවක් තමයි දැන් කාලේ තියෙන මේ බූට් සින්දු නැත්නම් විරහ ගීතවලට අර්ථයට වඩා තියෙන්නේ ඇඬිල්ල. අඬන එක තමයි සින්දුව පටන් ගන්න වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම කරන්නේ. යන්න එපා කියනවා, මට මැරෙන්න හිතෙනවා කියනවා, ඔයා ගියත් මැරෙනකම් මං ඔයාට ආදරේ කියනවා, ඔයා මෙනුවෙන් අරව කළා මේව කළා කියලා කියනවා. ඉතින් මේව අහන එකෙන් වෙන්නේ තව තවත් පරණ මතකයන් නැවිස්සෙන එක විතරයි. ඒකින්ද හොඳ තේරුමක් තියෙන හොඳ සින්දු ටිකක් ඔයා අහන්න පටන් ගන්න. අර කතාවකුත් තියෙනවනේ ආදරේ කරද්දී අහන්නේ සින්දුවේ තාලය වුණාට වෙන්නුනාම හොයන්නේ සින්දුවේ තේරුම කියලා. අන්න ඒකින්ද හොඳ සින්දු ටිකක් අහන්න. ඉතින් හොඳ සින්දු නැතිවම නෙමෙයි අපේ පැරණි ගායකයන්ගේ හොඳ සින්දු තින ඉතින් ඒව ටිකක් අරගෙන ඔයා අහන්න. දෙවනි කාරණාව පොත් පත්තර නැත්නම් ඉන්ටර්නෙට්. ඉතින් පොත් පත්තර වලට වඩා අද කාලේ ඉන්ටර්නෙට් කියන එක ගොඩක් බහුලයිනේ. ගීත වලින් කියන්නේ තාදරේ ගැනම. ඉතින් එතකොට ඔයාට සමහරක් විට පරණ මතකයන් ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් ඒව අහන අතරේ ඔයාගේ අවධානය ටිකක් වෙනත් පැත්තකට යොමු කරන්න. දේශපාලනය, කලාව, තාක්ෂණය වගේ ඔයා කැමති ශාස්ත්‍රයක ලිපි හොයාගෙන කියවන්න. ඉන්ටර්නෙට් එකේ ඔයාට පුළුවන් එක කීවර්ඩ් එකක් ගහපු ගමන් ඔයාට ඕනම දෙයක් දැනගන්න පුළුවන්. ඉතින් කොහොමද ලංකාවේ මේ දේශපාලනය ගැන කියවත්ටි ඔයාට මෙහිතේ චික් විරහ වේදනාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම ඔයාට හිතේ මේ තියෙන දේශපාලන තත්ත්වය ගැන ඔයා හොයලා බලනවා නම් ඒ ගැන චුට්ටක් කියවනවා නම් අන්තර්ජාලයේ නම් ඔය ඕපදූප ටිකක් ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට ගැන තොරතුරු වගේ දේවල් හෙව්වටත් කමක් නැහැ. තුන්වෙනි කාරණාව තමයි කරන්න ආස දේවල්. කරන්න ආස දේවල් කියලා කියන්නේ කවි ලියන්න ඔයා කවි ලියන්න ආසයි නම් ලිපි ලියන්න ආසයි නම් චිත්‍ර අඳින්න ආසයි නම් මේ වගේ ඔයා කැමති ඕනෑම කලා කටයුත්තකට ඔයාගේ හිත යොමු කරන්න. මේක තමයි හොඳම කාලය ඒ සඳහා. සරච්චන්ද්‍රයන් මනමේ හැදුවෙත් මේ මෙහෙම විරහවක වෙලී සිටියේදි කියලා කතාවක් තියෙනවනේ. ඉතින් කොහොමත් ලස්සන කලා නිර්මාණයක් පිටිපස්සේ කොහෙන් හරි කොහේ හරි තැනක මේ දුකක් නැත්තම් විරහවක් හැංගිලා තියෙනවා. ඉතින් ඔයාටත් උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ ඔයාගේ කලා චින්තනයේ හොඳම දේ එළියට එන්නේ. මේ විරහ දුක විඳින අවධිය නිසා ඉක්මනට කැමති කලාත්මක පැත්තකට හිත යොමු කරන්න. හතරවෙනි කාරණාව ආයෙත් ආයෙත් එයාවම ඕනේ කියන එක. ඉතින් බලන්න මේ කාරණාව ගොඩක් විශේෂයි. මම මේ මොකද්ද කියන්නේ කියලා ඔයාලට තේරෙයි. සමහරක් අයට මෙහෙම ක්‍රමවලිනුත් ආදරේ අමතක වෙන්නේ නැහැ. ඒ අය මොකද කරන්නේ ඉතින්? ආයිත් ආයිත් අර තමන් දාලා ගියපු කෙනාට කෝල් කරනවා, මැසේජ් කරනවා, ආයිත් එන්න කියනවා. ඇත්තට මේක අනවශ්‍ය දෙයක්. එහෙම කරන්න එපා. ආයිත් ආයිත් එයාම ඕනේ කියලා බැගෑපත් වෙලා එයාගේ ඉස්සරහා යාට ආදරේ නම් එහෙම බැගාපත් වෙලා ඔයා ඉන්න ආදරේ කවදාවත් එයා ඔයාට ආදරේ නම් එහෙම ඔයා බැගාපත් වෙලා එයාගේ ආදරේ හිඟා කන්නකම් ඉන්නේ නැහැ.
නැවත වර්තක යාළු වෙන්න හරි නැත්නම් ආදරය කරන්න පටන් ගන්න හරි එයා ඇත්තටම ආදරේ නම් එහෙම ඉන්නේ නැහැ. ඉතින් ඔයා ආයිත් ආයිත් එයා ගැන නැත්නම් ඒ සම්බන්ධ ගැන හිතමින් ඒ සම්බන්ධකම නැවත ඇති කර ගන්න හදනවා කියන්නේ ආයි ආයි ඔයාගේ හිත ඔයාම පාර ගන්නවා කියන එක. ඉතින් ඒ හින්දා ඒක මහා මෝඩ වැඩක්. ඉතින් කසාද බැඳුපයිට දික්කසාද වෙන නීතියෙම අවසර තියෙද්දි විවාහ නොවුන අයට කොහොමත් පෙන් වෙන අයිතියක් තියෙනවා. ඒක සදාචාරාත්මකද නැද්ද කියන එකයි මෙතන ප්‍රශ්නේ වෙන්නේ. ඒත් ඒක තමන්ගේ ලැබීම කියලා හිතන්න ඒකෙන් අධෛර්යමත් වෙන්නේ නැහැ කියලා ඔයා අනිවාර්යයෙන්ම හිතාගන්න. ඉතින් මේකෙන් මට කියන්න ඕනුනේ හැමතිස්සෙම එයාව ඕනේ ඕනේ කියලා නිතර නිතර ඔයාගේ මයින්ඩ් එකට ඔයා දාන්න යන්න එපා. ඔයා යව ඕනේ ඕනේ කියලා හිතන්න යන්න එපා. පස්වෙනි කාරණාව හෙවත් අන්තිම කාරණාව අලුත් සම්බන්ධයක්. මේක ගොඩාක් දෙනාට අමාරුයි. මොකද අපේ ලංකාව ගත්තොත් ලංකාවේ ඉන්න ගොඩාක් ගැහැණු ළමයි පිරිමි ළමයි කෙනෙක්ට ආදරේ කරනවා නම් මුළු හදවතින්ම කෙනාට ආදරේ. ඉතින් එයා දාලා ගියත් ගොඩාක් කට්ටිය ඉන්නවා තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා ගියා. නමුත් මං එයාට ආදරේ. මම එයාගේ ආදරේ වෙනුවෙන් මම තනියම ඉන්නවා. ඉතින් මේ දේ ගොඩාක් මේ ලංකාව තුළ ලංකාවේ ගැහැණු ළමයි පිරිමි ළමයි තුළ ගොඩාක් දකින්න තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඔයාට ගැළපෙන්නේ නැතිනම් එයා යන්නේක ඔයාගේ දෛවයේ ලියවිලා තියෙනවා නම් ඒක නවත්වන්න බෑ. ඒ වගේම ඔයා හිතන්න ඒ නැති වෙලා ගිය ඔයාට අවශ්‍යම නැති කෙනෙක් නේ. ඔයාව වටින කෙනෙක් නම් ඔයාව එයාට වටිනවා නම් කවදාවත් ඔව දාලා යන්නේ නැහැ නේ. එයාට ඔයාව වටින්නේ නැති නිසා ඔයාගේ අගයක් නැහැ කියලා හිතන නිසා තමයි එයා ඔයාව දාලා ගියේ. ඉතින් ඔයා අගනාකමක් තියෙන වටිනාකමක් තියෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම අලුතෙන් ඔයා ජීවිතේ පටන් ගන්න. ටික කාලයක් යනකොට ඕවා මේවා අමතක වෙනවා. එතකොට අලුතින් අලුත් සම්බන්ධයක් දිහාවට අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙනවා. ඉතින් යොමු වෙන්නේ නැති වුණත් ඔයා අවධානය යොමු කරන්න. ඔයාට ගැළපෙන හොඳ කෙනෙක් හම්බ වුණොත් කලින් දේවල් අමතක කරලා එයත් එක්ක සතුටින් ඉන්න බලන්න. අන්න එහෙම වෙලාවට හැබැයි කලින් සම්බන්ධයේ තමාට වැරදුන තැන් හදාගන්න අමතක කරන්න නම් එපා. අනිත් එක තමයි කලින් සම්බන්ධය ගැන අනිවාර්යයෙන්ම ඔයාගේ අලුත් කෙනාට හංගන්නත් එපා. එයාට පරණ කෙනා අරහෙමයි අනේ එයා මෙහෙමයි කියලා කියන්න යන්නත් එපා. ඔය අලුතින්ම ආරම්භයක් ගන්න. පරණ දේවල් කිව්වට පස්සේ ඒ දේවල් අමතක කරලා ඊළඟ කැලේ තවත් රසවත් කියලා හිතාගෙන බැඳීම ශක්තිමත් කරගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ දේවල් පිළිපදින්න ඔයාගේ දුක තුනී වේවි. එහෙනම් ඔන්න ඔයාටත් මේ වගේ දෙයක් වුණොත් දුක් වෙමින් ඉන්නතුව මේ දේවල් කරලා බලන්න. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ අපි channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් අපි ආයෙත් හමුවෙමු. එතකන් බූට් කාලේ දුකින් ඉන්න යාළුවෙක්ව comment කරගෙන එයාටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ ඕනම ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් comment එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.